ඔන්න අද මම පොරොන්දු වුණු විදිහට මම මාළුවෙක් ගෙනවා අලුතෙන් ඒ මාළු ටික තමයි ගෙනල්ලා තියන්නේ ඒ වීඩියෝ එක තමයි මේ ගෙනාවේ මේ වීඩියෝ එකේ උගන්ට පේන ඇති ගෙනාපු මාළුව ඇක්කමීට් වෙන්න දාලා තිනවා මාළු අපි ටැංක් එක රිලීස් කරන ගමන් මේ මාළු ගැන කතා කරලා මේ මාළු ඇති කරන විදිහ ගැන කතා කරමු මේ ඉන්න මාළුව මම ගෙනමේ RTC ජෝඩුවක් මේගොල්ලන් මම මේක හිටිය ස්පොටඩ් ගාව මම දැම්මා පොන්ඩ් එකට දාලා ඉස්සරහට බලන වීඩියෝ එකේ පොඩි වෙනස්කම් ටිකක් වුණා මම මේගොල්ලව සයිස් කරන්න තමයි මේ අඩි හතර ටැංකිය ගන්න මේගොල්ලව පොන්ඩ් එකට තමයි වැටෙන්නේ මේ ඉන්නේ දෙන්න ඔන්න දැන් මේ දෙන්නව ටැංකියට දැම්මා මේගොල්ලන්ගේ ෆීඩින් පාර්ට් එකක් මේ වීඩියෝ එකේ තියෙනවා මේගොල්ලන්ගෙන විස්තර ටිකක් මේ වීඩියෝ එකේ තියෙනවා මේකලම් ගන්න කලින් මේ වීඩියෝ එක බැලුවා නම් හොඳයි කියලා මම ඔයගොල්ලන් රෙකමෙන්ඩ් කරනවා මොකක්ද නැද මම මේකලම් ගැන හෙව්වා මේගොල්ලෝ හෙව්වා කිව්වේ මේ මාළුන්ගේ ගැන කිව්වොත් එහෙම මේ මාළු ටැංකිය යට තමයි ගොඩක් වෙලාවට ඉන්න බලන්න මගේ එක්ස්පීරියන්ස් එකත් කතා කරන්නේ මේ මොකද මම සති 3ක් විතර මේ මාළුව ඇති කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ සති 3ක් 2ක් ඒ වගේ ප්‍රමාණයක් ඇති කරා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සර කලින් වීඩියෝ එක දාලා මේ කොච්චර දවසකින්ද මේ වීඩියෝ එක දාන්න කියලා මෙහෙමයි මේ මාළු ගැන කතා කරොත් මේ මාළු ගොඩක් වෙලාවට ටිකක් හැංගිලා ඉන්න තමා ගොඩක් වෙලා ට්‍රයි කරන්නේ ටැංකියේ එක පැත්තක් මේගොල්ලන් හැංගිට ආවට පස්සේ එක තැනක් මේගොල්ලන් සිලෙක්ට් කරගෙන එතන හැංගිලා ඉන්න තමා ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නේ මම උගලන්ට මුලින් කිව්වා ස්පොටඩ් පොන්ඩ් එකට දැම්ම කියලා පොන්ඩ් එකට දැම්මට පස්සේ ස්පොටඩ් කැම ගන්න නැතුව ගියා මොකද පොන්ඩ් එකේ ඔස්කලා ඉන්නවා ඔස්කලා කෑම ටික දැම්ම ගමන් සටපටවට කනවා ඒක නිසා මේ මෙයාට කන්න බෑ මෙයා ඉක්මනට ඇවිල්ලා කන්නෙත් නැහැ ඒක නිසා තමයි මෙයාව ටැංකියටම දැම්මේ ටැංකියට අවුලක් නැහැ එයා ටැංකිය ඉදිරියෙන් හොඳට කෑම කනවා ඒකයි එයාව ටැංකියට දැම්ම අපි ආයෙත් කතා කරමු RTC ගැන මේගොල්ලන් ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට උඹට පේනවා ඇති මේ වගේ එක තැනක් අල්ලගෙන මෙයා හැංගිලා තමයි ඉන්න ගොඩක් වෙලාවට කැමති අනිත් එක්කෙනත් එහෙම තමයි එයත් එහා පැත්තේ කොනක් අල්ලගෙන හැංගිලා ඉන්නවා ඉස්සරහට තව අපි බැලුවොත් මේගොල්ලන්ට දෙන කෑම ගැන ඒක තමයි වැදගත්ම දේ මම නම් කොමත් දවස් ගෙනල්ල ගෙනාවේ අඟල් 5කට කිට්ටු වෙලා වගේ 5ක් අඟල් 5ක්කුත් නෑ 4ක් වගේ අඟල් 4 වගේ තමයි ගෙනාවේ සාමාන්‍ය සති 2ක් විතර ගියා මම නම් හිතන්නේ ටිකක් ටග් ගාලා හැදෙනවා මේ සත්තු කෑම දෙන විදිහ ගැන කතා කරමු මම පළවෙනි සති දෙක දුන්නේ සාලය දුන්නේ මම කොමත් සාලය තමයි ගොඩක් වෙලාවට සාලුව නැත්තම් ඉස්සෝ ඒ දෙක එකක් තමයි මේගොල්ලන්ට දෙන්නේ ස්පොටඩ්ටයි මේගොල්ලන්ට දෙන්නට මම එකතන කැම දෙන්න ඕනේ ඒක නිසා එහෙම තමයි දෙන්නේ මම ඩේලි දුන්න සතියක් ඊට පස්සේ තේරුණා මෙයා ලොකුත් වෙනවා වැඩි මේකෙන් අවුලක් වෙයිද කියලා හිතලා මම දවස් දෙකකට පාරක් තමයි ආර්ටිස්ට්ලට කැම දුන්නේ ඊට පස්සේ මම මාළුව ගැන හොයන්න ගත්තට පස්සේ තමයි දැනගත්තේ මේගොල්ලන්ට සාමාන්‍යයෙන් අඩිය පැන්නට පස්සේ වගේ නම් සතියට දෙපාරක් දුන්නම හොඳටම ඇති කියලා කෑම උංගලන්ට කතා කරොත් මම ඉස්සරහද ෆීඩින් වීඩියෝ එකක් කරනවා ෆීඩින් වීඩියෝ එකෙන් පස්සේ මෙයාගේ ඇඟේ වෙනස් වෙන ඉදී බලා ගන්න පුළුවන් මේ තියන්නේ මං තවල්වරු ගොඩක් බල්ල තියෙන හොඳම දේ තමයි මේ උංගලන්ගේ තවල්වරු හැංගිලා ඉන්නවා හොඳටම හැංගිලා ඉන්නවා එළියට එන්නේවත් නැහැ කෑම දැම්මොත් නම් එනවා කෑම නොදාන එළියට ගන්න හෙනම අමාරුයි රෑට ඔය මම මේ රෑට ටග් ගාලා ෆ්ලයිසර් එක ගහලා වීඩියෝ කරේ රෑට දෙන්න එළියට වෙලා ඉන්නවා දඟල දඟල මේ ගොඩක් වෙලාවට ඩේ ටයිම් එකේ එළියට එන්නේ නැහැ හැංගිලාම තමයි ඉන්නේ එතකොට තව මේගොල්ලන් ගැන කතා කරමු මේගොල්ලන් සාමාන්‍ය ටැංකි එක හැදුවොත් අඩි 3ක් විතර ලොකු වෙනවා කියලා කියලා දෙනවා කොහොමද දන්නේ මම පොන්ඩ් එක තියෙන නිසා තමයි අරගෙන ආවේ ඔය කෑම එක කෑම එකක් දැම්මම දැම්මට පස්සේ ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක තමයි ඔය. එතකොට ටග් ගාල එළියට ඇවිල්ලා කෑම හොයනවා ඒගොල්ලන්ට කෑම දානකම් කෑම හොයනවා කෑම එකපාරක් එක ඇතුළට සාලේ දැම්මට පස්සේ ඒකේ අර නිකන් ගඳ වගේ නිකන් ස්පිරිට් එක වගේ තියෙන ඒක ඉතින් ඔය මේක වටේ යනවනේ ඒගොල්ලන් මං හිතන්නේ ඉව කරලා හරි කොහොම හරි එතකොට ටග් ගාල ඇක්ටිව් වෙලා කෑම හොයවාගෙන එළියට ඇවිල්ලා දඟලනවා කෑම දැම්මට පස්සේ විතරයි මම නම් දැක්කේ මේගොල්ලන් එළිය කැරගෙනවා දවල් ටයිම් එකේ නයිට් ටයිම් එකේ ඕන හැමතිස්සෙම වගේ ලයිට් එක නොදා හිටියොත් එළිය කැරගෙනවා තව එතකොට මේගොල්ලන් ගැන හිතුවේ මේගොල්ලන් හදන්න ගන්නවනම්
අනිවාරෙන් වදැ පොන්ඩ හදන්න අනිවාර ලොක මාරුවන් හරි දාරන පොන්ඩ හදන්න ඒක නිසා ලොකු මොන්ස්ටම හදන්න ගන්නවන ලොකු ටැන්ක ඇත්තිෙනනම් තව අමතර පොඩි ටැන්කෙකුත් තියන්නඕනි මොකද මේ මේගොල ගොඩ පොඩි සයිසෙන් තම ගන්න පුළුවන් කඩවල්ලන ලොකු සයිස්සිකන්න ඔය කවරට ඇතිකරපු එක්කෙනෙක්ගෙන් තම ගන්න පුළුව පොඩිසයිසේ හදන මේගලන්ට ඇටක් වන්න පුළුව ලොකු මොන්ස ටැන්කෙක දැම්මට පස්සේ ඒක නිසා සාමාන්‍ය සයිස් කරන්න අඩියක් විතර වෙනකන් සයිස් කරන්න පුළුවන් ටැංකි ඇත්තියන්න ඕන ඒ වගේම ටික ලොකු පොණ්ඩ ඇත්තියන්න ඕන මේක සාමාන්‍ය සෑහෙන්න ලොකු වෙනවා සාමාන්‍යයෙන් නෝමල් අපි ඇති කරත් අඩි දෙකහමාරක් කියන්නේ මේගොල්ලන්ගේ ඇවරේජ් සාමාන්‍ය නෝමලි වෙන සයිස් එකක් කිව්වේ ඔව් අඩි දෙකහමාරක් තුනක් විතර වෙලත් ඉන්න පුළුවන් ටයිප් එක ටැංකියක් තියෙනවා නම් ගන්න ඕනේ මේගොල්ලන් ඊට පස්සේ උගලන් හිතන් හිටියොත් කමක් නැහැ මගේ ටැංකියේ තියෙන අඩි 4යි ගෙනල්ල දාලා විකුණන්න පුළුවන් වෙයි කියලා හිතලා ගෙනාවොත් සාමාන්‍ය මේගොල්ලන් ලොකු වුණාට පස්සේ නම් විකුණ ගන්න ගොඩක් අමාරුයි ඒ වගේම මේගොල්ලන්ගේ කෑම ගැන කතා කරන්න ඕනේ ඒ ඉස්සෙල්ලා එකට කියන්න ඕනේ එහෙම ටැංකියක් නැත්තම් ගන්න එපා තේරුමක් නැහැ උගලා හදනවා නම් ලොකු ටැංකියක් තියාගෙන ලොකුවට හද ඒ කාලේ වෙනකම් බලා ගන්න පුළුවන් නම් විතරක් ගන්න නැත්තම් මේ වෙනමාලු ඉන්න ඒගොල්ලන්ට යන්න කියලා තමයි කියන්නේ මේගොල්ලන්ගේ ඔය තියන්නේ උතන පේන ඇති බඩ යට පොඩි රවුමක් තියෙනවා මං ගොඩක් වෙලාවට හිතන්නේ කන කෑම එක ස්ටොක් කර ගන්නවා වගේ එකක් මේගොල්ලන්ට ඒක නිසා තමයි මම කියන්නේ මේ සති දෙකකට වතාවක් ඒ කියන්නේ සතියකට දෙපාරක් වගේ කෑම දෙන්නේ ඒක නිසා වෙන්න ඕනි මේගොල්ලන් දාන ධර්ම සාලු 5 දිනෙත් තැන්කමොත් කපලා කොහොම හරි කනවා කාල ඔව ෆීඩ් බෙන්ඩේ තියෙන සම්භාවිතත් ඔය තියෙන මට වැඩිපුර සාලියෙක් දෙමිලා ඔය දැක්ක දර යට රවුම හොඳටම ලොකු වෙලා තියෙන අර බන ඒක හොඳටම ලොකු වෙලා තියෙන ඒත් කණ්ඩ දඟලනවා ඒක නිසා මේගොල්ලන්ට කෑම දෙද්දි පට්ටම් පරිස්සම් වෙන්න ඕනේ දාන විදියට කනවා ඒක නිසා මම නම් දැන් ගෙනාවට වඩා මටම තේරලා තියෙනවා සයිස් වෙලා ඉන්නවා කියලා ඒක නිසා මම නම් දැන් කොහොමත් දවස් දෙකකට සැරයක් තමයි කෑම දෙන්නේ ඉස්සරහදී දවස් 3කට සැරයක් දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් අඩියක් විතර වෙනකන් දවස් 2කට පාරක් දෙනවා මේගොල්ලන්ගේ අප්ඩේට් CD ඔක්කොම ලස්සන්ට උංගලන්ට දෙන්න ඇතිකරන්න කෙනෙක්ින් බලන් ඉන්නවනම් ඇතිකරන්න ගන්න අර වගේ ටැංක් ස්පේස් එකක් දෙන්න පුළුවන් මොකද ලොකු වුණා මං දැන් ලොකු ගොඩක් ලොකු ටැංකිය හදන කට්ටිය ගොඩක් අඩු වෙන සාමාන්‍ය ඒක නිසා ලොකු වුණාම මේගොල්ලන්ව දෙන්න බලාගෙන හැදුවත් දෙන්න ටිකක් අමාරු වෙයි එකපාරටම ඒක නිසා මාළුවත් ස්ට්‍රෙස් වෙයි පොඩි ටැංකියක ඉඳලා මේ මම මෙයාංගලම අඩියක් වෙනකම් මේක හදන්න තමයි අඩි හතර ටැංකිය තියලා තියන්නේ මට නැත්තම් මේගොල්ලන් ලොකු වෙනකම් හදනවා කියන එක නෙමෙයි මේ ඒකයි මේගොල්ලන් ගොඩක් මාකට් එකේ තියෙන පොඩි කාලෙදී දැන් මම නම් ගත්ත ගාන කිව්වොත් 6000ක් 6500ක් වගේ වුණා මේ දෙන්නට විතර ගණන් වැඩි කියලා ගොඩක් අය කමෙන්ට් කරයි ගණන් වැඩි තමයි ඉතින් මොනා කරන්නද මේ කොරෝනා නිසා මටත් මාළුත් ගන්න උවමනාව තිබ්බා ඒක නිසා ඒ ගන්නට ගත්තේ ඊට පස්සේ තව කතා කරොත් මේ මාළු ගැන හදන්න කලින් දැනගන්න ඕනේ දේවල් කිව්වොත් මේගොල්ලන්ගේ කටට හරියන මොන හරි මාළු මේගොල්ලන්ගේ ටැංක් මේට්ලා විදිහට හිටියෝ මේගොල්ලන් කන්න ගන්නවා ඒක ඒ වගේම මේගොල්ලන් යටට මේ වගේ එක්ක ක්ලීන් තියන්න ඕනි ටැංකි යට නැත්තම් වැලි මොන හරි දාලා තිබ්බත් එච්චර ලොකු අවුලක් නැහැ මොකද මේගොල්ලන් ටැංකියේ යට ගල් වගේ දෙයක් තිබ්බොත් කන්න හදනවා ඒ කියන්නේ මේගොල්ලන්ගේ කටට හරියන මොන හරි දෙයක් ඒ කටට ගැළපෙන ඒ කියන්නේ කටට දාගන්න පුළුවන් මොන හරි දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන් මේගොල්ලන් ඒක කන්න බලනවා ඒක නිසා තමයි අනික මේ මේගොල්ලන්ට හැංගෙන්න අර මේව තැන් වගේ තිබ්බොත් හොඳයි ටැංකි ඇතුලේ මේ මම නම් ඔය එක වුඩ් එකක් දාලා තියන්නේ ඒකත් සමහර වෙලාවට ඔය ගලාර මේව පෙරලන්න දඟලනවා ඔහොම තමයි මේ මාළු ගැන කිව්වේ හදනවා නම් හදන්න සුපිරි මාළුවෙක් පොඩ්ඩක් හොයලා බලලා මාළු එක්ක හදද්දි ගන්න එහෙනම් අදට ඉවරයි මගේ වීඩියෝ එක කියන්න තියෙන දේවල් ටික ඉවරයි ඒ වගේම තව ඉස්සරහ අප්ඩේට් වෙන්න තියෙනවා පල්ච ටැංක් එකේ කලර්ස් ඔක්කොම අවිල්ල තියෙන කොට්ටම්බ කොල දාලා ඒක වීඩියෝ එකක් එනවා ඊට පස්සේ තව ස්නේක් හෙඩ් වර්ගයක් ඉන්නවා ඒක වීඩියෝ එකක් එනවා ඇන්ඩ්‍රාවෝන්ගේ අර ලොකු අඩි තුනේ ටැංකිය හදපු ඒක අප්ඩේට් වීඩියෝ එකක් එනවා මෙගලෑන්ඩ්ගේ වීඩියෝ එකක් එන්න තියෙනවා ওই ටික තමයි මම කියන්න ඕනේ අර මම දැම්ම මාළු වර්ග දෙකක් මේ දෙක එකක් ගේනවා කියලා
මට හිතුණා මේ RTC එක අඩියක් විතර සයිස් වෙනකන් සයිස් කරලා ඒගොල්ලෝ පොන්ඩ් එකට දාලා මේකට සිල්ව ඇරවාන කෙනෙක් ගේන්න. මේ සිල්ව ඇරවාන කෙනෙක් කරනවා අඩි 6ක වට ටැංකියක් ඕනි. මං ගාව තියෙනවා ටැංකියක්. ඒක තමයි පෙන්නලා නැහැ එක වීඩියෝ එකකවත්. උකෝ ටැංක එක පොඩ්ඩක් වෝටර් ලීක් එකක් තියෙනවා. ඒකත් හදන්න ඕනේ අඩි 3 ටැංකියකු අඩි 6 ටැංකියකුත් එයි ඉස්සරහට. ඒකත් එක්කම මේ ටැංකියෙත් මං අරවාන කෙනෙක් සාමාන්‍ය සයිස් කරන්න ගේන්න බලනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉස්සරහට මේ මාළුන්ගේ අප්ඩේට් උයි තව මාළු ගේන වෙන ඉංගලුණුයි ගොඩක්ම වෙලා තියන්නේ. මේ දවස්වල මට මාළු ගේන්න පුළුවන් මේ ටිකක් ගණන් වැඩි. ඇත්තම කිව්වොත් මාළු ගන්න ගන්නට වටින් නැති සීන් එකක් තියෙනවා. සාමාන්‍ය ඉස්සර රුපියල් 18 1500ට ගියේ මාළු දැන් 4500යි. ඒක නිසා ගෙනල්ල තේරුමක් නැති නිසා තමයි මම ගොඩක් වෙලාවට මේ දවස් ටික අඩිමදි ගන්න නැත්තම් ගේන්න තිබ්බා. ඇත්තට මං සිල්ව ඇරවාන ගේන්න තමයි මුලදී හිතන් හිටියේ. සිල්ව ඇරවාන මං හෙව්වා ගොඩක් තැන්වල සිල්ව ඇරවාන හිටියේ නැහැ. සාමාන්‍ය මම බැලුවේ 6500 වලට වගේ තමයි මගේ බජට් එක තිබ්බ ඇතේ මාළු ගේන්න. ඒ ගානට මම බැලුවා සිල්ව ඇරවාන සාමාන්‍ය සිල්ව ඇරවාන එච්චර ගණක් වෙන්නේ නැහැ. මම පොඩි පැටව් හෙව්වා නැහැ. සාමාන්‍ය අඟල් 6 වගේ තමයි මං හෙව්වේ. අඟල් 6 7 8 ඒ තරමේ මාළු ගන්න හිටියේ නැහැ. ඒක නිසා තමයි ගෙනාවේ නැත්තේ. ඉස්සරහට සිල්ව ඇරවාන කෙනෙකුත් එයි අනිවාර්යෙන්ම. අපමගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරන්න. ඔගලන්ට මේ වගේ මාළු ගැන වීඩියෝ ඉස්සරහට ගොඩක් බලා ගන්න පුළුවන්. caring වීඩියෝ ඕන නම් comment එකක් දාන්න. ගොඩක් වෙලාවට මට ගේන්න පුළුවන් වෙයි. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔගලන්ට ස්තුතියි. තව දෙයක් කියන්න ඕනේ. මම මුලදී ඔගලන් පොඩක් ඉස්සරහට වෙලා බලන්න ඉස්සරහට දානකොට පැත්තේ පොඩි filter එකක් විතරයි තියන්නේ. මේගොල්ලන් හදද්දි ෆිල්ටරේෂන් එක හොඳටම ඕනේ. හරිද? මම ඒකත් අප්ඩේට් කරලා තියෙනවා. උඹලා වීඩියෝ එකෙන් පොඩ්ඩක් ඉස්සරහට යවව බලන්න. ෆිල්ටර් එක අප්ඩේට් කරලා තියෙනවා. ෆිල්ටර් එක අඩි එකේ අඩියට මම දැම්ම තමයි ස්පොන්ජ් ෆිල්ටර් කැලේ දෙයක් දැම්. ඕක උඩින් දාලා තියෙන ෆිල්ටර් එකක් නෙ තියන්නේ. ඒකිනුත් ෆිල්ටර් වෙන ගමන් තව පැත්තෙනුත් පොඩි ෆිල්ටර් දෙයක් දැම්මා. මොකද මට ෆිල්ටර් කරනකොට ආපු ප්‍රශ්නේ තමයි ප්‍රශ්න ගැන කතා කරොත් මේක පැත්තක විතරක් කුණු ඉතුරු වෙනවා මේ ෆිල්ටර් එක දාලා තිබ්බහම. මොකද ඔක්කොම කව වෙන්නේ නැහැ. ඒක නිසා ওই ෆිල්ටර් එකේ මෙනවා ඒක ෆිල්ටර් අවුට්පුට් දෙකක් ගන්න පුළුවන් කියලා. ඒක එක අවුට්පුට් එකකට උඩට යන ලයින් එක ගහලා අනිත් අවුට්පුට් එක නෝමල් ටැංක් එකකට තිබ්බා. ඒ වගේම යටින් කුණු ඇදලා ගන්න එකට තව මේ මොනවාද අර පවර් හෙඩ් සෙට් කරන්න තියෙන ෆිල්ටර් වල යට කැලේ දෙයක් දැම්ම එතනට. මොකද මේ මේක ෆ්ලෝ එකක් නැති නිසා එක පැත්තක කුණු ඉතුරු වෙන නිසා උගලන් ඒක දැම්මට පස්සේ ඔය අන්තිමට හරි තියන්නේ ඒ ෆිල්ටර් එක දාලා ක්ලීන් කරලා තිබ්බ ඒවා. ඒක නිසා ඒක හොඳටම ක්ලීන් වුණා ෆිල්ටර් එක අප්ඩේට් කරා මේ මාළු නිසාම. තව ඉස්සරහට මේ වගේ මගේ එක්ස්පීරියන්ස් එක මං ගේන්නම් මාළු ගැන මේ මාළු හදන ඉස්සරහට. ඕම ස්තුතියි අද එකතු වෙලා හිටියට. අපේ channel එක subscribe කරලා දිගටම set වෙලා ඉන්න.